අපි බලමු වෙන පාඩමනේ rate of reactions කියවගෙන යන් මම අවශ්‍ය දේවල් ටික highlight කරන්න ඔයාලා ලියාගමු සහ ඊට වඩා වැඩි දෙයක් තිබුණොත් එහෙනම් මම board එකේ ලියනවා හරි මේ මෙහෙම කරන අපි අවසාන පාඩම මෙතනින් එහාට මම දිගටම ඔයාලට theory notes මම ගෙදරටම කියන්නේ මම ඔයාලට print කරලා ගෙදරටම ගෙනත් දෙනවා හරි ගොඩක් අය කොහොම හරි ගෙදරට ගෙනත් දෙනවා නැතිහට රුපියල් 250ක් විලං කරන්න බැරි අයට කියන්නේ රුපියල් 250ක් වෙන courier charge එක රුපියල් 250ක් ඉදන් කරන්න ඕනේ ළඟ පාතරගෙන කුරුණෑගල ඒරියා එකේ නම් ඔන්න ඇවිල්ලා array කරන්න පුළුවන් හරි. ඔන්න කතන්දරේ තියෙනවා. The most changes around us is chemical reactions. හරි? ඒකට අපේ එදිනදා ජීවිතේ අපිට chemical reactions ගොඩක් හම්බ වෙනවා. හරි? Rusting of iron. Rusting of iron කියන්නේ යකඩ මල කඩන එක. හරි? Ripening of fruits ඒ කියන්නේ පළතුරු ඉදෙන එක. Digestion of food කියන්නේ ආහාර ජීර්ණය සහ මම ස්ක්‍රීන් එක බලනවා ඒ දවලට manufacturing yogurt from milk. හරි? Yogurt කිරි වලින් yogurt manufacture කරන්නේ. It's a burning of firewood. Firewood burn කරන්නේ. Reaction of zinc with dilute acid. බක්කරි dilute acid එකත් එක්ක zinc react කරනවා. Reaction of sodium metal with water. Ignition of petrol. Petrol gini karne. Blast of fire cracker. Fire kill ne. Ito wala namai. Apoi dan reactions varga dekha kte no. Apoi karno physical reaction. Bautika predicti no. Physical reactions. Physical reactions kya ne. Physical reactions kya la kya ne. Mura wala. අපි නිකන් ගත්තොත් එහෙම අපි දන්නවනේ මැටර් පවතින ස්ටේට්ස් තුනක් තියෙනවා සොලිඩ්ස් ලික්විඩ්ස් ඇන් ගෑසස් මොනවා හරි මැටීරියල් එකක් සොලිඩ්ස් ලික්විඩ්ස් ගෑසස් කියන ස්ටේට්ස් තුනේ හරි ඉන්ටර්චේන්ජ් කරනවා නම් අන්න එක කියනවා ෆිසිකල් රියැක්ෂන් එකක් කියලා උදාහරණයක් ඇරගෙන අයිස් දිය වෙන එකනේ H2O සොලිඩ් සොලිඩ් කියන්නේ අයිස් H2O සොලිඩ් කියන්නේ අයිස් ඈ අයිස් කියන නම විදිය මේක මේක ලික්විඩ් වුණාම වතුර වෙනවා අයිස් එක ලික්විඩ් වුණාම සොලිඩ් එක ලික්විඩ් වුණාම වතුර වෙනවා මේක ෆිසිකල් රියැක්ෂන් එකක් දැන් ඉටි වාෂ් වෙනවා හරි වැක්ස් වැක්ස් වල මම මතක නැහැ කිමිකල් ෆෝමේෂන් එකක් තියලා වැක්ස් සොලිඩ් ස්ටේට් එකට ගිහලා කෙලිම ගෑසියස් ස්ටේට් එකට යනවා ආයෙම අපි මහර දෙයක් අපිට අත මෙටල් එක අපි ගත්තොත් එහෙම තව ගමු පෙට්‍රල් නිකන් මීතේන් ගෑස් එක කාබන් ඩයොක්සයිඩ් ගෑස් එක ලික්විඩ් කාබන් ඩයොක්සයිඩ් ලික්විඩ් එකද නේද හරි එතකොට ඒක ෆිසිකල් ප්‍රොසෙස් එක එතකොට physical states අතර material interchange වෙන එක අපි කියනවා physical reactions කියලා. chemical reaction එකක් කියන්නේ මොකක්ද කියලා තුන දීලා නැහැ. chemical reaction එකේදී වෙන්නේ අලුත් components හදන එක. chemical reaction එකේදී වෙන්නේ කලින් තිබ්බේ නැති අලුත් components හදන එක. මෙතන අලුත් components හදන්නේ නැහැ. තියෙන components වලම physical states නැස්නවා. කියන්නේ solid liquid ඒ වගේ නේද නැස්නවා. උතන වාරණ එක හරියටම තේරුම් ගන්න කියන්නේ තේරුම් ගන්න අමාරු නිසා අපි උතන තේරුම් ගන්නත් එක්ක අපි ලියමු මෙහෙම මම ලියන්නේ ලියාගමු සරලවම ගන්න පාර බෝඩ් එකේ තියෙන ඒරියා එක පොඩ්ඩක් බලන්න මෙහෙට දෙන්න මේ පේනවා අපි ඒරියා එකක් තියෙනවා ලියන්න අපි යාළුවෝ මේ මත් එක්කම ඉන්නවනේ කට්ටිය විනාඩියක් දෙන්න ළමයි විනාඩියක් වෙලා දෙන්න
सब माइक के कॉल से का रिएक्शंस ऑफ टू टाइप्स यार बोले खत्म आ गया आपने सामान बोल दिया मतलब इनो रिएक्शंस ऑफ टू टाइप्स दे आर अमेरिकन फिजिकल रिएक्शंस फिजिकल रिएक्शंस के नंबर के नंबर क्लियर क्लियर हूँ एक ऐप है फिजिकल रिएक्शंस यार नाडिया तो physical reactions yeah reactions that takes place interchange in the physical states of matter again what the reactions that take place interchanging the physical states of matter api danna varaya physical states of matter kiyana solids liquids and gases फिजिकल रिएक्शंस तब एक फिजिकल रिएक्शंस उदाहरण कार्बन डाइऑक्साइड මට ඉවරලා කියනවද පොඩ්ඩක් ලියාගෙන කවුරු හරි මැසේජ් එකක් දාන්න චැට් බොක්ස් එක ඉවරයි කියලා සිදත්සි චමෝදි නැද්ද बालना कथा करोदी ने
මේක පාඩම මිස් වෙනවම නේ අමාරු වෙනවා ඒක වැඩි මොකද කෝල් එකක් දුන්නේ නැති ගොඩක් අය ඉන්නවා කෝල් දෙන්න හරි ඊට පස්සේ අපි මේක ලියමු chemical reactions මොනවද chemical reactions වල තියෙන මොකක්ද එක chemical reactions කියන්නේ reactions that makes new products that produce new products reactions that produce new products it's a happenings or chemical reaction එකක් වෙද්දී අලුතෙන් new product එකක් හැදෙන උදාහරණයක් තමයි අපි ගත්තොත් එහෙම මොකක්ද ඉස්සලා කිව්වා ආවරණ ඔක්සිජන් එක පුරා ඇදෙනවා ආවරණත් සයිඩ් නියු ප්‍රොඩක්ට් එක මේක සෝරි එක ගෑස් ගෑස් ස්ටේස් දාලා නේ ෆිසිකල් ස්ටේස් තෝරනවා තින් බර්නින් ඔෆ් ෆයර් බර්නින් ඔෆ් ෆයර් කොයිල් කියන මේ රියැක්ෂන් එක තමයි පෙට්‍රල් අපි නු CH4 කියන මෙතන තියෙන ගෑස් නේ මේ ඊගන්නේ දහනය නේ CO2 plus H2O. Yes, yes, yes. Hey, buddy. So, pound up our good idea, my dear. Physical chemical reactions, good idea. Hurry, blast from fire. Let's say what a sodium reaction of sodium with milk. What? මේක යාගෙන තියෙන විදිහ නම් මේ මකන්න කැඩිය ප්‍රදයන් කියන පේනවද නැන්නේ? බලි මේ යට පේනවද කිව්වොත්? ඔරේ කියන්නේ. නැහැ සර්. reactor කොහොමද හදනවා අපේ මේ physical state මොකද කියන්නේ sodium hydroxide plus sodium එක sodium hydroxide plus H2 hydrogen මොනවායි ඒ වගේ තමයි physical chemical reactions කියන්නේ chemical reactions වලට උන උදාහරණයක් දීලා දෙනවා තාම නේද හරි තවලියෙම ගිහින් අපි යටින් examples for chemical reactions කියලා මේ set එක අපි ක්ෂණික පටපට කරලා දාගමු ඉවරයි ඉතින් ඔක්කොම නම් ලියන්න ඕනේ නැහැ මේ මෙතනින් තුනක් විතර වගේ ලියා ගන්නු මේ මෙතනින් තුනක් විතර වගේ ලියා ගන්නකෝ examples කියලා. ලියා ගන්න.
ඉවරයි නේද ළමයි හරි අපි එහෙනම් යමු මේ කොටසට කට්ටිම හරිද මට පොඩක් මැසේජ් එකක් දාන්නනේ chat box එකේ ඉවරයි කියලා अरे जैसे कि ना अन्ना पढ़ी एक्टिविटी करते हैं असाइनमेंट 7.1 प्रिपेयर अ लिस्ट ऑफ केमिकल चेंजेस इंक्लूडिंग द अबव चेंजेस कंसीडरिंग द रेट्स ऑफ केमिकल रिएक्शंस दैट प्लेस इन दोस चेंजेस टैब्यूलेट देम एज गिवन बिलो अन्ना देन मुन्ना ओतनिंग उडल लियबु केमिकल रिएक्शंस वलिन අපිට ලියන්නලු ෆාස්ට් රියැක්ෂන්ස් ඒ කියන්නේ ඉතා ඉක්මනින් වෙන එක දැන් උදාහරණයක් හට ගත්තොත් එහෙම ripening of fruits කියන්නේ මොහරි පළතුරක් ඉදෙන එක අද ගෙඩි අරන් හිට ඉදෙනවා නේද ඒක වෙලාවක් යන එක නේ ටික කාලයක් යන එක ඊස්සේ තමයි rusting of iron යකට බල කඩේ ඒක slow reaction එකක් නේ slow reaction එක ඊස්සේ digestion of food කියන්නේ fast reaction එකක් නේ ඉක්මනට යනවා නේ manufacturing yogurt from milk fast එකක්ද slow එකක්ද ने Last of a cracker, cracker. අතින් යම් පත් වෙන්නේ කොහොමද? ඒක fast එකක්ද slow එකක්ද? Fast එකක්. Fast එකක් නේ. ඒකට අපි දැන් මොන මේ reactions ටික නෙන් කර ගන්න ඕනේ. කොහොමද? Fast reactions, slow reactions. දැන් ඊගොම queue up කරන්නේ කොහොමද කියන්නේ? හරි. විනාඩියක් දෙකක් අරන් අපි ඒ ටික වෙන් කර ගමු. fast reactions කියනවා ඉක්මනින්ම නේ ඔයාලා තේරෙන්නේ හරි ඔයාලා තේරෙනවා දැන් අපි කතා කරා fast reactions මොනවද මම හැමෝගේ කොහනවා හරි මට පොඩ්ඩක් ඒකට උත්තරයක් ඕනේ හැමෝම chat box මේ මම අහන කට්ටිය මයික් එක ක්ලික් කරලා උත්තර දෙන්න ඕනේ ආ ඊට අතර ඔන්න paper එකක් මම ගිහුව කරගත් දන්නේ නැහැ කට්ටිය paper එකක් ගිහුව ඒක අපි සෙන්සර් වල discuss කරනවා නේ මේ සතිය අපි මුලපාර මට ගන්න paper එක discuss කරමු slow reactions मम्मी के उत्तर पुरवाने मैं मेरा टीम पुरवाने मेरे का इधर ही मेरा कमांड में है लेने चार्ट एक गाने चार्ट एक गाने के लिए इधर ही करने का दानवाद करने थी अब जब ठीक है मिलाव अभी तुम नहीं करोगे अगर पार्टन मरे घर कराने में वोट नहीं पड़ी पार्टन वाकी अरे चार्ट एक गाने फास्ट रिएक्शंस स्लो रिएक्शंस किया ना मिलाव ठीक है बड़ी बड़ी अंदर मांगे हम क्यों हर देंगे अभी दानवाद कर सुनना अब लेकिन वह द स्पीड्स ऑफ वेरियस केमिकल रिएक्शंस वेरी ओ केमिकल रिएक्शंस वेल the speed of chemical reactions vary වෙනස් වෙනවා වෙනස් වෙනවා chemical reactions වල speed එක වෙනස් වෙනවා reactions like ripening of fruits පළතුරු දෙන එක digestion of food ආහාර ජීර්ණය rusting of iron යකඩ මලකට ගන්න එක ඒව slow reactions but combustion of petrol reacting sink with dilute that's it blasting of a cracker or comparatively fast හැබැයි මේ reactions පට fast නේ අපි රතින්ද පාතු කරලා සතියක් විතර ගියාට පස්සේ නෙමෙයි අතිශපත් වෙන්නේ. අටගාලපත් වෙනවනේ. හරි.
Vigina, accordingly, some reactions are instantaneous or rapid. Some are reactions instantaneous. Again, shanika hai na. While some others are very slow. Bhai tawa samarathana gudak slow. There are reactions that take place in a second. Thappare ka divine vati. In a minute. Minute to ka divine vati. In an hour. Hari? Meem kad. Pai ka divine vati. During several days. Dawas keep a divine vati. During several months or even during several years. Oh mama. Pene vati. Udaharan ke liye gattu. Lamek web. Lamek. Bro. Lamek me hita. Padai vidila. Hita vedi. Avedi. Nen. Nen. Slow reactions were getting more of the negative. Slow reactions. And the Harnek, how the Harnek would never. Abidanola, my way, both the crude oil, petrol diesel, and monotic. Eighty had then name, Polaway, where dinosaur like dinosaur, how do we get a car? Five minutes sub two, who married up for a pastella, pastella, say they married Chabota sticker, look pressure, Yatavella, pressure, Yatavella. Organic magnetic ලොකු ප්‍රෙෂර් එකකට යට වෙලා ආන්ගේ රියැක්ෂන්ස් ගොඩකින් පස්සේ තමයි හරි ඒවා ක්‍රූඩ් ඔයිල් බවට පත් වෙනවා හරි ඒකට ඒ හින්දා සමහර රියැක්ෂන්ස් වලට අවුරුදු මිලියන ගණනක් යන්න පුළුවන් දැන් උදාහරණයක් ගන්න මෙනික් හැදෙන ජේම්ස් ජේම්ස් වර්ග හැදෙන පොළවේ තියෙන කාබන් හරි කාබන් නැත්නම් තව අය එක එක මිනරල්ස් ලොකු ප්‍රෙෂර් එකකට ලොකු පීඩනයකට සෑහෙන කාලයක් තිබිලා තමයි හැදෙන්නේ ওই ජේම්ස් වර්ග ஒரு சமார ரியாக்ஷன்ஸ் වලට අම්බාන ලොකු කාලයක් ගන්න. සමාර රියැක්ෂන්ස් වලට පොඩි කාලයක් ගන්න. සරි. නිරුණානේ. ඊට පස්සේ එක තමයි ඔය කියන්නේ. එතන අපිට ලියන්න දෙයක් නැහැ එතන. අපි බලමු දැන් ඊළඟ පිටු. When a chemical reaction occurs, reactants are used up and new products are formed. Right? This can be easily understood by considering following ingredients. If the calculator has new products are coming, right? But reactants pavichchi karala chemical reaction ekadi new product ekada reactions pavichchi karala ona reactants pratikaraka kiyage pratikriyaka sorry pratikriyaka products kiyanne pratipala pratikriyaka pratipala hari ekada oda udawe wakya yanna one ekka hari Produce new products during a chemical reaction. Now, they give the reactants power which are new products for the one. Chemical reaction එකක් අපතේ තියෙනවා. ඔක ලියාපුවා ඊට පස්සේ උදාහරණයකට මේ දෙන්න calcium carbonate එක ඒ equation එක ගන්න. Calcium carbonate solid එක HCl. මේක aqueous කියන්නේ නැහැ ජලීය කියලා අදහස. ඒ කියන්නේ ජලයේ දිය වෙනවා කියන අදහස තමයි aq කියලා කියන්නේ. ජලයේ දියලා aqueous කියලා නම අය කියන්නේ. මොන කවුරුද අතට ගන්න කියනවා පොඩි පොඩි ලියාගෙන aq calcium chloride plus H2O plus CO2
හරි නේද? ඉවරයිද? හරි. අපිට ඉවරයි. දැන් කියනවා දැන් අපිට ඕනෙලු බේම්මේ රියැක්ෂන් එකක මේ අපි මේ රියැක්ෂන් එකක ස්පීඩ් එක කොච්චරද කියලා මයින්. හරි ස්පීඩ් එක කොච්චරද කියලා මයින්. දැන් මට කියන්න කවුරු හරි දැන් අපි කොහොමද දෙයියනේ මේ කිමිකල් රියැක්ෂන් එක ස්පීඩ් එක මයින් ඕන. අපි කල්පනා කරලා දැන් බුද්ධිමත් දරුවනේ මම දන්නවනේ ඉතින් ඔයාලා බුද්ධිමත් දරුවා හින්දා පොඩ්ඩක් කාට හරි අදහසක් තියනවා රේට් එක මන්නේ කොහොමද කියලා. කෙමිකල් රියැක්ෂන් එකේ රේට් එක වන්නේ මොකද කියලා අදහසක් තියෙනවා. එහෙනම් කෙමිකල් රියැක්ෂන් එකේ රේට් එක වන්නේ පුරුවා මට ඔයාලට ෆිසිකල් ඉඩ නම් සුපි. මට ඔයාලත් එක්ක කතා කර කර අපි ෆිසිකල් කරානේ මාසයක්. මාස දෙකක් විතර ආගෙන කරානේ. ඉතින් අපි සුපිදි කරගෙන ඉඩ 10000 කට ඉන්නවා. මුත්ත එක්ක ගහන්න ඕන. රස්ස කතා කරා, ගාන කතා කරා, අවුරුදු කතා කරා නේද? ඉතින් සෑහෙන ආදල් එකක් ගත්තා බලමු ඉතින් ආය ළඟදි දවසක ෆිසිකල් වල හම්බෙන්න මට හරි ආසයි ඇත්තටම ගොඩක් ආසයි මොකද මේ මගේ ආසයි මේ කට්ටියත් එක්ක කතා කර කර ඉතින් එහෙම ඉන්න හරි ඉතින් බලමු අපි කොහොමද හම්බෙන්නේ ප්‍රශ්න අහන උත්තර දෙන්න ඉන්නත් ඒකෙන් ඉතින් බලමු උරුමයෙන් මොකෙද්ද කියලා බලන්න මහා වරු සර්කිට් එකේ දරන එහෙම ඉඳලා හරි අපිට පුළුවන් කිමිකල් රියැක්ෂන් එක රේට් එක මනින්න මෙහෙම අපිට පුළුවන් දැන් මොනවා කිමිකල් රියැක්ෂන් එකකදී මේ රියැක්ෂන් එක මොකක් ප්‍රතිඵල විදියට හදනවා කැල්සියම් ක්ලෝරයිඩ් H2SO4 අපිට පුළුවන් මේ හැදෙන ප්‍රතිඵල ප්‍රමාණය මනින්න ග්‍රෑම් වලින් හරි කාලයත් එක්ක මේක මැනලා කොච්චර ස්පීඩ් එකකින්ද ප්‍රතිඵල මැනෙන්නේ ප්‍රතිඵල හැදෙන්නේ කියලා බලන්න පුළුවන් අපිට ප්‍රොඩක්ට්ස් හැදෙන්නේ කොච්චර ස්පීඩ් එකකින්ද කියලා බලන්න පුළුවන් අපිට එතනින් අපිට ස්පීඩ් එක මයින් පුළුවන් ආ තප්පරයට ග්‍රෑම් එකක් හදනවා තප්පරයට ග්‍රෑම් දෙකක් හදනවා අංගලගේ ස්පීඩ් එකක් බලන්න පුළුවන් ප්‍රතිපද මේ කිමිකල් රියැක්ෂන් එක ප්‍රතිපල හැදෙන ස්පීඩ් එකේ කිමිකල් රියැක්ෂන් එකේ ස්පීඩ් එක ගන්න පුළුවන් තව පුළුවන් අපිට කිමිකල් රියැක්ටන්ස් වල වැයවෙන කොට දැන් බලුවා බලුවා දැන් ෆිසික් මේ රියැක්ෂන් එක වෙලා යනකොට පස්සේ මම බලුවා ඒක මේ මේ දෙක ප්‍රතිපල තමයි ඔන්න මේක හැදෙන්නේ මේ මම බලුවා වැයවෙන ප්‍රමාණය දැන් මෙහෙම මුලින්ම ග්‍රෑම්ගේ ශක්තිය තප්පර ගානකට කරනවා ග්‍රෑම් 5යි 15යි. ආයි කියන්නේ තප්පර 5කට ග්‍රෑම් තප්පර 5 10කට ග්‍රෑම් 5 කියලා එක ස්පීඩ් එක කියනවා. 2 grams per second. තප්පරට ග්‍රෑම් දෙකක් බැහැ. ආන්ියගේ එහෙම නෙමෙයි සාමාන්‍ය වණින්නේ. දැන් ආන්ියෝ අදහස තියෙන අර රියැක්ටන්ස් වැයවෙන රේට් එකේදී ප්‍රොඩක්ට්ස් හැදෙන රේට් එකම අපිට පුළුවා කිමිකල් රියැක්ෂන් එක ස්පීඩ් එක මත. තේරුණාද? තමයි. ඉදි නෑ නේද? තේරුණා කියලා මම හිතනවා. ඊපස්සේ අපි යමු. The rate of this reaction can be determined by the speed of loss of reactants or by the speed of formation of products. හරි. So again, what is observable easily in this reaction is the rate of disappearance of calcium carbonate or the rate of evolution of carbon dioxide. මේකෙදි ලේසියෙන්ම බලා ගන්න පුළුවන් දෙලු calcium carbonate කියන්නේ solid එකක් නේද? එහෙනම් liquid එක මේ හොයන්න බෑ. Solid එක disappear. ඒ වතුර ගන්න දෙන speed එක බලන්න. හරි? තව පුළුවන් කොහමද? අපිට මේ product එකක් විදිහට හදනවා carbon dioxide. කාබන් ඩයොක්සයිඩ් ඉවෝල්වඩ් ස්පීඩ් එක මනවා අපිට මේ රියැක්ෂන් එකේ ස්පීඩ් එක වයින්ට පුළුවන්ලු හරි ඊපස්සේ ඔන්න යට තියෙන රේට් ඔෆ් රියැක්ෂන් ඉස් ද ඇමවුන්ට් ඔෆ් චේන්ජ් ඔකර්ඩ් ඉන් යුනිට් ප්‍රතික්‍රියාවක මේ රේට් ඔෆ් රියැක්ෂන් කියන්නේ ප්‍රතික්‍රියාවේ වේගය කියලා කියන්නේ ඇමවුන්ට් ඔෆ් චේන්ජ් ඔකර්ඩ් ඉන් යුනිට් හරි එක කාලයකදී සිදුවන වෙනස මේක වෙනස කියලාද කියන්නේ කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙනවා කැල්සියම් කාබන් අඩු වෙනවා එක කාලයක යුනිට් ටයිම් එකක් කියන්නේ ඒකක කාලයක සිංහලෙන් කියන්නේ
කියන්නේ එක තප්පරයකදී එක පැයකදී එක විනාඩියකදී එහෙම කොහොම කොහොමද එකකද එක කාලයකදී සිදුවෙන වෙනස තමයි කියන්නේ rate of reaction කියලා හරි හරියට දැන් අපි කොහොමද ඔය ටික ලියන්නේ දෙයියනේ මේ පිළියම් මෙහෙම අපි ලියමු මේ මේක ලොකුඩ වාක්‍ය ටික ඕන් එක පල්ලෙහා තියෙනවා ඒ පාරක් හරි ලියමු rate of reaction මම මේක ලියන්නේ බෝඩ් එකේ මේ කළු පාටින් highlight කරලා දෙනවා rate of reaction is the amount of change occurred in unit time ඔක ලියාගමු ඊට පස්සේ ඔන්න equation එකක් තියෙනවා rate of reaction equal amount of reactants used කියන්නේ මේ ප්‍රතික්‍රියාව අපි තාපර අපි හිතමු විනාඩියක් සලකන්න කියලා වේලයි විනාඩිය ඇතුලේ වැය වෙන කැල්සියම් කාබනේට් ප්‍රමාණය. ඒක මයින් කරපාගන්න කොහොමද? ඉස්සලාම අපි රියැක්ෂන් එකට කලින් මයින් ඕන කැල්සියම් කාබනේට් ග්‍රෑම් ගන්නක් තියෙනවනේ. හරි. ග්‍රෑම් ගන්න බැන්නා. ප්‍රතික්‍රියාව ඉවර වෙලා විනාඩියකට පස්සේ තියෙන කැල්සියම් කාබනේට් ප්‍රමාණය මොනවද? හරි. එතකොට මොකද වෙන්නේ? ආ ග්‍රෑම් ගන්න අඩු වෙලා අපිට හොයාගන්න පුළුවන් කැල්සියම් කාබනේට් කොච්චර වැය වෙලාද කියලා. ඉතින් අපිට රියැක්ෂන් එක ගන්න පුළුවන්. ඒ රියැක්ටර් දැස් පුළුවන් ප්‍රොඩක්ට්ස් ඇදෙන ප්‍රොඩක්ට්ස් ප්‍රමාණය කාබන් ඩයොක්සයිඩ් හරි කාබන් ඩයොක්සයිඩ් එක ගෑස් ප්‍රමාණය මනින්න පුළුවන් නම් කලින් කාබන් ඩයොක්සයිඩ් තිබ්බේ නේ පස්සේ කාබන් ඩයොක්සයිඩ් ඇතුණා කාබන් ඩයොක්සයිඩ් ගෑස් කොච්චර ප්‍රමාණයක් ඇතුණාද කොච්චර කාලයකින් කියලා ඒ කාලය ගන්න පුළුවන් අපි ඔය උදාහරණයක් කතා කරමු සලාම යන්නේ මේක මේක හයිලයිට් කරන වැරදි කියලා රේට් ඔෆ් රියැක්ෂන් කියන්නේ මොකද්ද රේට් ඔෆ් රියැක්ෂන් ඉස් ද අමවුන්ට් ඔෆ් චේන්ජ් ඔකරින් ඉන් ද ටයිම් එක ලියන්න ඊටසේ යට තියෙන समीकरण देखा दिया गया है ये देखो लिया गया सो फार सो गुड ने මේ එකනම් කිසි අවුලක් නැහැ නේද තමයි ප්‍රශ්නයක් නැහැ නේද මේ එක කට්ටි ඉන්නවද නිදි නැහැ නේ හරිනේ වෙලා නැති නේද? මේ උමාල් මේ වෙලා නැති නේද ඔයාට? හරි ගියා හරි නේද නැති නේද? උමාල් මේ හරි නේද? ඕකේ හරි. අපි බලමු ඊට පස්සේ ඉක්වේෂන්ස් එක ලියවනේ. Rate of reaction equal amount of reactants used up medium time taken ඒ equations දෙක අදිවනේ සමිත් මල්ලි ලිවනේ හිම්සර් මල්ලි ලිවද ඔකේ එල සුපිරි හරි ඔන්නේ නම් බලමු අපි මම මේ අහන්න ළමයි මට හිතා ගන්න බෑ ඇත්තටම නම් මේ මාලා කොහොම ලියලාද නැද්ද මොකද්ද කියලා ඒකයි අහන්නේ හරි සිනහ how is the rate of reaction determined කොහොමද මේක determine කරන්නේ There are two principal ways for this. මේකට ක්‍රම දෙකක් තියෙනවා. පළවෙනි එක ඔන්න ආයෙ පාරක් දෙන්න අර. Measuring the amount of reactants used up for amount of products formed during a given period of time. හරි. අපි දන්න
මොකක්ද රිටෝරියේෂන් එක වෙන ප්‍රින්සිපල් දෙකක් තියෙනවා ක්‍රම දෙකක් ඈ මෙෂරින් ද අමවුන්ට් ඔෆ් රියැක්ටන්ට්ස් යූස් ද පාවිච්චි කරපු රියැක්ටන්ට්ස් ප්‍රමාණය හෝ හැදුණු ප්‍රොඩක්ට්ස් ප්‍රමාණය ඉන්න ගිවන් පීරියඩ් ඔෆ් ටයිම් මිනිත්තුවකදී වැය වන කැල්සියම් කාබනේට් ප්‍රමාණය මිනිත්තුවකදී හැදෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය यूनिट पीरियड क्या है गिवन पीरियड ऑफ टाइम पहले कभी अलग कैल्शियम कार्बोनेट प्रमाण एक को हम गाने को लो देवे नहीं है क्या मेशरिंग का टाइम तो अपन फॉर अ लॉस ऑफ अ गिवन अमाउंट ऑफ रिएक्ट और फॉर्मेशन ऑफ अ गिवन अमाउंट ऑफ प्रोडक्ट हां ए क्या है बात है सलाह के मुकाबले विनाडीयकට හැදෙන විනාඩියකට හැදෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය අතව විනාඩියකට අපි කාලය දෙන අපි කාලය තමයි නියතව තියාගන්න කාලය නේද ඉතින් එහෙනම් අපි බලන්නේ අපි විනාඩිය බලන්නේ කොච්චර වෙලාද විනාඩිය දැයි දැන් ඉහ බලන්නේ අපි ස්ටොප් වොච් එකේ නාවතන හරි එතන පැය බලන්න පැය මේ රියැක්ෂන් එක වෙන්නල බලන්නේ කොච්චර කියන්නේ පැයක් අතර කොච්චර වෙලා තියෙනවද දැන් දෙවෙනි එක තමයි කියන්නේ අපි ගන්නවා මේකේ ග්‍රෑම් 10ක් තියෙනවා ග්‍රෑම් 10ක් වැය වෙන්න ගත කරන කාලය එතන කාබන් ඩයොක්සයිඩ් අපි තමු H2O මේ කැල්සියම් ක්ලෝරයිඩ් කියන कैल्शियम क्लोराइड मिलीलीटर्स पर अदिन गतन प्रमाण कार्बन डाइऑक्साइड मिलीलीटर पर अदिन गतन प्रमाण यानी खाली कैल्शियम कार्बोनेट ग्राम 10ක් වැය වෙන්න ගතන කාලය कैल्शियम क्लोराइड ग्राम 5ක් अदिन गतन කාලය कार्बन डाइऑक्साइड मिलीलीटर्स 10ක් अदिन गतन ඒ වෙලාවේ නියතව තියන්නේ මොකක්ද රියැක්ටන්ට් අර්බින් ප්‍රමාණය රියැක්ටන්ට් එකේ හරි ප්‍රොඩක්ට් එකේ හරි ප්‍රමාණය හරි අපි මම උදාහරණයක් දෙන්නම් මේකට එළියමු how is the rate of reaction determined there are two principal ways for this එහෙම ලියලා මේ පළවෙනි එක තියෙන measuring the amount of reactants මෙන්න මේ ටික මට ලියන්න පුළුවන් නේ මේක ලියලා මෙතනින් පටන් අරන් මෙතෙන්ට වෙනකල් ලියන්න මට මේ පළවෙනි එකට අදාළව උදාහරණ කීපයක් දෙන්න තියෙනවා इन द पालवीन पॉइंट में इतना क्लियर दे रहा है एग्जांपल्स පළවෙනි එකට දැන් මේ මෙෂරින් ද අමවුන්ට් ඔෆ් රියැක්ටන්ට්ස් කියලා දෙන්න. අපර මේ වෙලාවේ මේ කාලය තමයි නේද තියාගන්න. ඒක. සම්පස් කියලා දුන්නා. සම්පස්. अमाउंट ऑफ कैल्शियम कार्बोनेट जूस रिएक्टर विद इन वन मिनट खाली नहीं था देवी अमाउंट ऑफ कार्बन डाइऑक्साइड
for during you have 10 minutes only yamadi kala kala issala dila kala thama setup karana kala deema thiyagena api kena me minadi 10ak vithara api balamu minadiyak vithara balamu e wage thama e wage thama thaw karala thiyena thama pahedilla thama amount of calcium chloride form during one hour ප්‍රශ්නක අපි කියන්නේ දැන් දෙවෙනි ක්‍රියා ගන්නකො දෙවෙනි මෙෂර් ඉන් ද ටයිම් ටේකර් මොකක්ද यार खाली में इक्वेशन ने करके तब बताओ कितना आ रहा है දෙවෙනි එකටත් වෙලාව ඇති නේද මෙෂර් ඉන් ද ටයිම් ටෝකන් ෆෝර් ගිවන් ඔ ද ලොස් අප් ගිවන් ලොස් මොනවාද රියැක්ටර් එකක් කොහොමද තියෙනවා නේද නැත්තම් අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණය හදනවා හරි එතකොට ග්‍රෑම් 1000ක් හදන්න ගන්නකොට කාලය යනවා ඒ time taken then we are fine time in time taken to produce 20 cubic centimeters of carbon time ekama nahi kuchh lagao kya nahi sala time ke liye to pramanik kuchh lagao nahi right time taken to react 10 grams of calcium carbonate time ekama hai pramanik hai bolo mil gaya theerona ne kaise factors affecting the rate of reaction kila subtopic ke liye lagao अरे हिमसर वाले हारे दल अनिता यार हारी के लम्हा कितना है अरे मोनिता इन्ना वाले के ला नेत्मीना वाली हारी दल
factors affecting the rate of reactions. When a chemical reaction occur, the chemical bonds between the particles of the reactions are broken. Different products are formed as a result of building inputs. Particles of the reactant should collide with one another for this breaking and building of bonds. Factors that affect the rate of reactions are given below. මොකක්ද මේ කියුවේ කියලා බලමු. දැන් රංගිමල්ලි බලන්න අපි දැන් කතා කරමු chemical reactions වල දැන් හොඳට බලන්න බෑ. මම යන්න පස්සේ. දැන් මම ගත්තොත් එහෙම sodium react කරොත් එහෙම HCl එක හැදෙනවා sodium chloride plus H2 gas. सिंगल डिस्प्लेसमेंट रिएक्शन केमिकल बॉन्ड्स बिटवीन द पार्टिकल्स ऑफ द रिएक्टेंट्स आर ब्रोकन मे बॉन्ड्स ටික කැඩෙනවා කිමිකල් රියැක්ෂන් හරි එතකොට ප්‍රතිපලයක් විදිහට ඩිෆරන්ට් ප්‍රොඩක්ට්ස් හදනවා එතකොට දැන් මම බලනවා දැන් මෙතන පරණ බොන්ඩ් එක කැඩෙනවා විතරක් නෙමෙයි අලුත් බොන්ඩ් එක කැඩෙනවා එකමයි සෝඩියම් එක සෝඩියම් එක මේ Cl එක තුන සෝඩියම් ක්ලෝරයිඩ් හරි කලින් බොන්ඩ් එක කැඩිලා පරණ බොන්ඩ් එක කැඩෙනවා එක හරියන්නේ කොහොමද හේ ගෑණියෝ මොනසේ ඉන්න හොඳ නැති කසාද එතකොට නැත්තම් ගෑණි මේ වෙන මිනිස්සුෙක් වදිනවා සංසිද්ධියක් නේද ඔය කෙමිස්ට්‍රි ළමයි අපේ මේ ඉඳලා ජීවිතේට ඉඳලා ජීවිතේට එක දේවල් වලට ගෑනි සාමාන්‍ය ජීවිතේට සෑහෙන ආදේශ කරගන්න පුළුවන් මොකද විද්‍යාව සරල සිද්ධියක් තියෙනවා එතකොට එයාගේ තමයි මුන්දේ නැයි කසාද ගැටෙනවා දැන් මුද්දක මොලේ මුද්දේ මොලේ නේ මුද්දක මොලේ නේ මුද්දක ගියද මොහොර එක්සයිට් කරනවා හරි ඒ වගේ සිද්ධියක් තමයි තියෙන්නේ එනවනේ එතන මෙහෙම ගන්න මෙයා මෙයාත් එක සෙට් කරනවා ඔච්චර හරි එතකොට බොන්ඩ්ස් කැඩෙනවා සහ බොන්ඩ්ස් හැදෙනවා එහෙම සිද්ධ බොන්ඩ්ස් කියන්නේ බන්ධන බන්ධන හැදෙනවා සහ කැඩෙනවා ඕගිය කියන කාරණා දෙක සිද්ධ වෙනවා මේ කිමිකල් රියැක්ෂන්ස් වෙද්දී ඒක ලියමු මෙහෙම. එතකොට දැන් තවයේ වාක්‍යය තියෙනවා particles of the reactants should collide with each one another for this breaking and building of bond. අපි දැන් කියමු මෙහෙම බලන්න. හරි? දැන් reaction එකක් වෙන්න නම් උන් දෙකම mix වෙන්න බෑනේ. දැන් මොකද මගේ ඇද දිනවා දැන් අලුත් reaction එකක් sodium and hydrochloric මගේ අතේ ඔන්න සෝඩියම් කියලා. අතේ වතුර. මෙයා තිත් කියලා නැහැ. එනවාද නේද? එනවා. මෙයාද HCl. සෝඩියම් දෙනවා HCl. දැන් මම මේ දෙක මෙහෙම තියන් ඉන්නවා. රියැක්ෂන් එකක් වෙනවද? උත්තරය දෙන්න කවුරු? දෙරගම්ම මෙහෙම ඉන්න නැහැ. නැහැ සර්. දැන් රියැක්ෂන් එකක් වෙන්නේ නැහැ. හරි. දැන් ඔන්න ගෙදර ගාලා. ඔන්න දැන් ගෑනක් කෙනා විරිමක් කෙනා ඉන්නවා දෙන්න වලි. දෙන්න ඇඩ් කරලා තිබ්බොත් එහෙම දෙන්න රවුන්ඩ් වෙන්න පුළුවන් බෝන්ඩ් එහෙම අයින් කරලා. ओके हरे ये मुझे
When a chemical compound is formed, bonds between the reactants are broken, and new bonds are formed between reactants. When a chemical reactant compound is formed, the bonds between the reactants are broken. So chemical reaction is when a chemical reaction happens, point form එකක් දාලා particles of the reactant should collide with one another for this breaking. ඒක එහෙම ලියාගමු. ඒක අයින් කරන්න දෙයක් නෑ මම. ඒක එහෙම ලියාගමු. අදිසි වැඩිද මට ඉවරද ඔස්සර් ප්‍රොනෝ දැන් තියෙනවා factors that affect the rate of reaction. එක සර්ෆස් ඒරියා මේක බලපානවා. temperature at which the reaction occurs. reaction එකට temperature එක. concentration of reactants. presence of catalyst. catalyst කියන්නේ මොනවද කියලා බලමු. catalyst කියන්නේ enzyme වගේ. enzyme එකකින් කරන්නේ මොකද්ද? reaction එක speed එක වැඩි කරනවා. එතකොට catalyst කියන්නේ enzymes වගේම જાතිය. ඒවා අපි පාවිච්චි කරන්න පුළුවන් කියන එළියේදී මේ මොහරි ප්‍රතික්‍රියාව මොහරි reaction එක speed එක වැඩි කරනවා. මේ පොයින්ට්ස් ටික ලියාගමු. factors that affect the rate of reactions කියලා. ලියාගමු.
හරි ලියුවා නේද අපිට එකපාරට පුච්චන්න පුළුවන්. අපිට ලොකු ලී කොට එකපාරට පුච්චනවා කියන්නේ අපිට ඉපේ දාපුවම පත් වෙනද ලොකු ලී කොටයක් දාපුවම. පත් වෙයි. නැහැ පත් වෙන එකක් නෑ නේද? හැබැයි අපිට පුළුවන් නම් එහෙම නැතුව අපිට පුළුවන් නම් ඕක දී කුඩු කරලා ඒ කියන්නේ කපලා කපලා ගෑලි කපලා කපලා දී කුඩු කරලා නිකන් අර අදර කියන්නේ යතු යතු ගාලා නේ කෑලි කෑලි පොඩි පොඩි කෑලි වලින් අපල දැන් මොකද දූටි පුඩි කෑලි වලට ගන්නවන වල දීකුඩු නැත්තම් අර මේ දීකුඩු හරියට පිච්චන ගන්නව නේද දැකලා තියෙනවද ඒ කියන්නේ දීකුඩු එතකොට වල 10 ඉහළ වල තරමල් බඩු බඩු වලින් අස් කරන රොඩු තියෙන අර රැල් රැල් වගේ තියෙන හරි ඒ පොඩි පොඩි ලී කෑලි හරියට පිච්චන එහෙමනම් දැකලා නැද්ද නේ गिनी අපි ඕක පොඩි පොඩි කැලිය වල කඩන එකෙන් වෙන්නේ එයාලගේ සර්ෆස් ඒරියා එක වැඩි වෙන්නේ. දරබල සර්ෆස් ඒරියා වැඩි වෙන දැන් වලද එහෙම කොහොමද වෙන්නේ? මෙහෙම වෙන්න බෑනේ. සර්ෆස් ඒරියා එක අඩු වෙනස් වෙන්නේ නැහැ. අවලදී තියෙන සර්ෆස් ඒරියා එක වැඩි කියලා. නෑ. ඒක ඇත්තටම සර්ෆස් ඒරියා එක වැඩි වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම එහෙම. ඒක දුතෝ මොනේ? සර් දින කම්බල් තම ඇන්දොත් එහේ ආයක කතා කරපුවා මේ කතා කරපුවා මොකද තේරි මේ ඇක්ටිවිටියෙන් වල බහැදෙනි මම කියන්න ඕනේ නැති හරි ස්කිනවා physicians advise to chew food well for easy digestion කොට වෛද්‍යවරු කියනවලු physicians කියන වෛද්‍යවරු නේ නේ ඔව් ඒ කට්ටිය කියනවලු කවුරු හරි කියනවලු ආහාර කන්න කලින් හොඳට හපන්න කියන එතකොට හොඳට digest වෙනවා දැන් බලන් ගියාම මොනවා හරි දෙයක් පොඩි පොඩි කැලී වලට කැඩෙද්දි rate of reaction වැඩි කියලා වන්න පොඩි අපිට හිතනවා හරි what is the reason for all this බලමු when a solid reacts with a liquid or a gas the reaction occurs only one surface of the solid මොකද කියන්නේ when a solid reacts with a liquid or a gas solid එකක් liquid එකක් හරියට react solid liquid එකක් හරිය gas එකක් react කරද්දි the reaction occurs only the one surface of the solid solid එක එක surface එකක විතරයි right the reason for this is that the particles of the reactants collide only on the surface of the solid නේද දැන් ළමයි අපි ඔන්න ලොකු පතර දරකයන් ගන්නවා මේ දරකයන් ගන්න මට මතකයි දරකයන් හින්දා දරකයන් ගත්තාම මේ දරකයන් කියුබ් එකක් සයිස් දරකයන් ने
ඇතුළෙත්ද දැන් අපි කෑමක් කද්දී අපි ඒක කෙලින්ම ගිල්ලුවොත් එහෙම රහ අපිට දැනෙන්නේ නැහැ ඇයි දැන් අපි හිතමුද නිකන් ටොපියක් චොකලට් එකක් ගිල්ලනවා කියලා ඒක මැද්ද තියෙනවා මැද්ද මොනවද කියලා චොකලට් එකක් මොනවද කියලා වහාර දාලා දැම්මද හරි දැන් මේක රහ අපිට දැනෙන්නේ නැහැ ඇයි ගිල්ල ඒ රියැක්ට් කරන්නේ මේක මෙහෙටද මෙහෙට කරලා රියැක්ට් කරන්නේ මේ මැද්ද තියෙන රස කොටස අපිට ටච් වෙන්නේ නැහැ අපේ දිවේ ටච් වෙන්නේ නැහැ අපේ දිවත් එක රියැක්ට් කරන්නේ ඒ වගේ දරමකේ ගත්තා දරමකේ මැද්ද තියෙන දේවල් කෙලින්ම හරි මේවා ඉන්නේ නැහැ ගින්දරත් එක්ක හැබැයි අපි මේ දරමකේ කැලි කැලි වලට බැලුවොත් එහෙම මෙයාගේ සර්ෆස් ඒරියාව වැඩි වෙනවා සර්ෆස් ඒරියාව වැඩි වෙනවා අපිට ගත්තොත් එහෙම දැන් මෙහෙම අපි දුර දරමකේ දෙකට බැලින් බලනවා මෙහෙම දෙකට බැලින් බලනවා බලද්දි උනේ අර මෙහෙම දෙකට බැලින් බලද්දි මෙච්චර වෙලා ටච් උනේ නැද්ද මොනවා සර්වර් දෙකක් පීට් කරනවා සර්වර්ස් දෙකක් පීට් කරනවා ටච් උනේ නැති මේක දෙකට බැඳි බලනවා සර්වර්ස් දෙකක් පීට් කරනවා ආයෙත් බලනකොට තව සර්වර්ස් පීට් කරනවා අන්නේම පොඩ පොඩ සර්වර්ස් ඒරියා එක වැඩි වෙනවා අපි එහෙම බලන්නේ දර කැලේ මේක තේරුණාද වල අන්නේ දර කැලේ ඉවර දැම්මම පස්සේ පට ගාලා එවිද ඇයි මේ සර්වර්ස් ඒරියා එක වැඩි ඒ ආරයක් තේරුණාද සිද්ධි දැන් ලයිස් ඉරුනේ නැද්ද මෙන්න සොලිඩ් රියැක්ෂන් විත් ද ලික්විඩ් ඕර් අ ගෑස් ද රියැක්ෂන් ඔකර්ස් ඔන්ලි ඔන් ද සර්ෆස් ඔෆ් ද සොලිඩ් ද රීසන් ෆෝ දිස් දැට් ද පාටිකල්ස් ඔෆ් ද රියැක්ටන්ට්ස් කොලයිඩ් ඔන්ලි ඔන් ද සර්ෆස් ඔෆ් ද සොලිඩ් සර්ෆස් එක දිනේව විතරයි රියැක්ට් වෙන්නේ හරි දැන් අපි සබන් කැලිපින් එකකට ගත්තදී සමන් කැලේ දෙන සර්වර්ස් එකේ දින සමන් කැලේ දියවෙන්නේ සර්වර්ස් එකෙන් ඇතුලේ දෙනවා නෑනේ ඇයි සමන් කැලේ දියවෙන්නේ සර්වර්ස් එකේ විතරයි සර්වර්ස් අංගය ගන්න කොටස විතරයි දියවෙන්නේ හැබැයි ඇතුලේත් සමන් තියෙනවානේ පොඩ පොඩ දියවිලා ඇතුලේ දින සෙල්ස් අපිට හම්බෙනවා නේ ඇතුලේ දින සෙල්ස් නෙමෙයි ඇතුලේ දින සමන් කැලේ අපිට හම්බෙනවා ඒ වගේ අර බා ඇතුලේ අභ්‍යන්තරයේදී ඇතුලේ දින සර්වර්ස් ඒරියා එක අපිට කෙලින්ම හම්බෙන්නේ නෑ කියලා කියන්නේ ඔන්න ඇක්ටිවිටි එකේ දින බලමු කන්සිඩර් අ කියුබ් ඔෆ් මාබල් කැල්සියම් කාබන් ඔන්න එක මෙෂර්මන්ට්ස් දෙන්න කියුබ් එක 2 සෙන්ටිමීටර දෙකක් දිගයි සෙන්ටිමීටර දෙකක් පළලයි ඔන්න කියුබ් එක නේ හරි ගණනක් සයිස් ඔෆ් සයිස් 2 සෙන්ටිමීටර පුට් ඉන්ටු 2 ඩයිලුට් හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් සොලියුෂන් මේක ඩයිලුට් හයිඩ්‍රොක්ලොරික් ඇසිඩ් සොලියුෂන් එක දානවා දැන් මොකද වෙන්නේ කැල්කියුලේට් ද සර්ෆස් ඒරියා ඔෆ් මාබල් දැට් කම්ස් ඉන් කන්ටැක්ට් විත් ද ඇසිඩ් දැන් මට කියන්න ළමයිනේ මේකේ සම්පූර්ණ කැල්සියම් ක්ලෝරයිඩ් එක සොරි HCl එක රියැක්ට් කරන සර්ෆස් ඒරියා එක කොච්චරක් වෙනවද දැන් මෙහෙමදී දෙකක් සෙන්ටිමීටර් දෙකක් සෙන්ටිමීටර් දෙකක් සෙන්ටිමීටර් හරි අද මේ අපි දන්නවා කියුබ් එක මේ සර්වර්ස් සර්වර්ස් හයක් තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි ගන්න කියුබ් එක සර්වර්ස් හයක් තියෙනවා ගන්න හතරවල දෙක දෙකවල දෙක කරනවා තමයි ඉගෙන ගන්න අපි මේ වගේ ඒරියාස් බල දෙවරක් දෙක 4යි ස්ක්වයර් සෙන්ටිමීටර්ස් ඒ වගේ හයක් තියෙනවා ඔන්න 24ක් ස්ක්වයර් සෙන්ටිමීටර්ස් තමයි යාරි සර්වර් සම්පූර්ණ සර්වර්ස් ඒරියා සම්පූර්ණ සර්වර්ස් ඒරියා अटक
उन्ना वाला नॉन टिंडरी मटवड़ा पहेदरी उन्ना अटैक है देना दें क्यों इका दिन देखो अटैक करा उन्ना क्या लिखे लोग अपने इका में अरे दें वाला मु अभी मैं इका क्यों देखा देना देखो ना क्यों देखा मैं ना सुना मैं क्या देखो इसके अंदर आए देखे उन्ना दें बड़ी क्यों है आप ती उत्तर හයත්ති උත්තර දෙන්න සිහියෙන් ඉන්නේ නෑ මේ මේ වෙලාව වෙන විකාර කරන කරන්න බෑ ගියනවා සිංහවහන්න ලුඩු ගන්න ගමනක්වත් පිහිරන්නේ නෑ හරි ළමයි මම අත්දැකීමෙන් කියන්නේ මම ඔය මම මේ ලෙක්චර්ස් අහනකොට හරිද ඔය මේ කැම්පස් එකේ ළඟපාද මට ඒක කියනවා තේරුණේ නෑ අපේ කාලේ ඔන්ලයින් අධ්‍යාපනය තිබුණා තිබ්බනම් අපිටත් ඔය සිද්ධු තමයි බලවත් කරනවා හරි අපි මම මේ ලෙක්චර්ස් හදි ඔය ලෙක්චර් කෙනෙක් ගහන හිටියේ නෑ කලින්ම ඔය පිස්සු කියලා කරලා නිකන් YouTube බලන්න මේ Facebook කරනවා මේ විදිහේ දැන් ඔය අවුරුදු දෙකක් කලින් පස්සේ මට ලෙක්චරේ මෙලෝවක් නම් තේරුන්නේ නැහැ සබ්ජෙක්ට් එකම තේරුන්නේ නැහැ හරි පස්සේ පට්ට ගේමක් දීලා කොට දාගන්න ඒ හින්දා ඒක පිළිගන්නේ නැහැ يعني අපි කොච්චර වන්නලා යහන් ඉන්නේ නැතු කොච්චර පස්සේ මහදුනත් තේරුම්ම නැහැ කරා ලෝක ධර්මයක් ඈ මම දන්නේ කරා තියෙනවා අපිට නොපෙන්න දේවල් තියෙනවානේ අපි නොපෙන්න නොතේරෙන දේවල් එහෙම දේවල් තියෙනවා නේද මම අත්දැකලා තියෙනවා ඒ හින්දා ඒව එහෙම දේවල් දිගින් හින්දා ඔයාලා එහෙම කරන්න එපා එක්ක අහන්න නැතුව එක්ක අහන්න නැතුව ලෙෆ්ට් ලයින් එක ගන්න දැන් ගුරුවරයා ඉඳන් ඉන්නේ අහනවා කියලා ඒ හින්දා මේක අහගෙන ඉන්නේ අහගෙන ඉන්න උත්තර දෙන්න ෆයිල් එකක් තියෙනවා මම කලින් කියදේ උත්තර දෙන්න දෙන්න ඔයාලගේ මතකේ වැඩි වෙනවා මතකේ වැඩි වෙනවා ඒක ඒකත් අත්තුරුයි මම මේ කියනවා මොන්නේ ටික උගන්වලා තියෙනවා කාලයක් තිස්සේ සහ ඉගෙනගෙනත් තියෙනවා සෑහෙන කාලයක් තිස්සේ අදාරත් ඉගෙන ගන්නවා මම කියන දේවල් බොරු නෙමෙයි නම් ඉබල්ලි ඈ අතර විශ්වාස කරනවා. ඔයාලට කෙලෙන්න කලින් කියන්නේ. ඔයාලගේ ඔළුව වර්ධනය කරගන්න ඕන නම් බුද්ධිය පොඩ්ඩක් තව වැඩි කරගන්න ඕන නම් ගුරුවරයෙක් කවුරු හරි ගුරුවරයෙක් අහන දේට උත්තර දෙන්න. පට ගාලා ඕන දේ මතකෙන්න. හරි? මේක ඕන 1 cubic centimeter square centimeter සහ 6ක් තියෙනවා. 6ක් square centimeter ඕන එකක්. දැන් මේ වගේ කීයක් තියෙනවද? cube කීයක් තියෙනවද? 8ක් තියෙනවා. 6 8 වල මොකක්ද කියන්නේ? बलाकर සර්වස් ඒරියාක පට්ට වැඩි වෙනවා අම්බාණක වැඩි වෙනවා හරි එතකොට සර්වස් ඒරියාක වැඩි වෙනවා තේරෙන්නේ අන්න ළමයි සර්වස් ඒරියාක වැඩි වෙද්දී රියැක්ටන්ස් ටච් එක දැන් මම විදුවා මේ මේක පෙට්ටිය පිටින් දාන්න නැතුව මේක පොඩි පොඩි කැලියට කඩලා දාපුවම මේ පොඩි සර්වස් ඒරියාස් වල දැන් මේ රියැක්ෂන් එක කියනවාද කැල්සියම් කාබනේට් HCl එක මේ HCl ගෑවෙන ප්‍රමාණය වැඩි ඉතරයි. සර්වස් ඒරියාක වැඩි හින්දා සර්වස් ඒරියාල ගෑවෙන HCl ප්‍රමාණය වැඩි ඉතරයි. HCl ගෑවෙන සර්වස් එකේ සර්වස් ඒරියාක වැඩි හින්දා මෙතන වඩා මෙතන ගෑවෙන HCl ප්‍රමාණය වැඩි ඉතරයි. වැඩි. 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 ගෑවෙන HCl ප්‍රමාණය වැඩි. උතර බලන්නකො සවන් කැලලා बला රියැක්ටර් එක කැල්සියම් කාබනේට් එක HCl ටච් එක සර්වස් ඒරියාක වැඩි වෙන හින්දා මොකද වෙන්නේ කැල්සියම් කාබනේට් පට ගන්න දෙනවා
හරි ඕකයි සිද්ධි අපි බලමු suppose that marble cube is cut into 8 small cubes is a side of each is 1 cm calculate the total surface area on the total surface area මෙහෙම calculate කරලා දෙන්න 48 cm accordingly it is clear that the surface area increases when a large cube is divided into small cubes right so large cube ya small cube වලට කඩ කඩ දාද්දි surface area එක වැඩි වෙනවා let us carry out the activity 17.1 to find out how surface area of reactants affect the rate of reaction ඔන්න හරි දැන් ඔන්න දැක්කම ඔන්න activity එකට යන්න හරි තිනවා පළවෙනි requirements තිනවා calcium carbonate chips calcium carbonate chips ඕනේ powder of equal mass sorry calcium carbonate chips and powder of equal mass calcium carbonate powder we calcium carbonate chips ingana chips podi podi kali gannu dilute hydrochloric acid 2 beakers stopwatch equal volumes of acid into beakers and then beakers daya ganwa me activate karanna ne මම ඉස්සරහදී ඉඳලා ටේබල් එක කරලා ඉන්න. අපිට ගැතුම ඒක ඩිස්කස් කරනවා මේ සතිය හරි. Add two equal volumes of acid into two beakers. Using the stopwatch, measure the time taken for the chips to disappear. Stopwatch का क्या करना है? Stopwatch का दाम आने? Stopwatch का दाम क्या है? Stopwatch के अगर calcium carbonate chips दा, chips के नेम भी बड़ी क्या है? और chips दाल के नेम भी क्या बड़ी क्या है? दाम, वहाँ बड़ा दाम है, ग्रेट का दाम है, बड़ी क्या है इसका दाम है, मेरी क्या? Repeat the same procedure with the calcium carbonate powder. Then make the calcium carbonate powder. Then what is the other line? My salad cube, the cube, put it in the animal, the surface area, and when you knock it. Cube, put it in the animal. Then make the chips, curl them, chips, powder around them. තව සර්ෆස් ඒරියා එක වැඩි වෙනවද අඩු වෙනවද මේ දින චිප්ස් ම පවුඩර් කරොත් එහෙම කුඩු කරොත් එහෙම වැඩි වෙනවා සර්ෆස් ඒරියා එක වැඩි වෙනවා හරි සර්ෆස් ඒරියා එක වැඩි වෙනවා අපිට ඔක අපිට ගෙදරදී කරලා බලන්න පුළුවන් අපිට හකුරු කෑල්ලක් අරගෙන ඔක සම්පූර්ණ හකුරු කෑල්ල වතුර දිය කරලා දිය කරන හදලා කොහොමද කුඩු කරලා දිය කරොත් එහෙම පට ගාලා දිනවා අකුරු දරන්නේ තව වඩා ජාතියෙම දිය කරන්න පුළුවන්. හරි. හරි. එතකොට මේකෙන් බයි බලන්න පුළුවන්. කොහොමද වෙන්නේ කියලා. හරි. ඊට පස්සේ බලනවා. Gas bubbles evolve faster in the beaker with calcium carbonate powder. Calcium carbonate powder දෙන එකේ ඔන්න gas bubbles වැඩි speed එකකින් evolve වෙනවා. It is observed that calcium carbonate powder disappears faster than the chips. That is the reaction occurs in a shorter period of time. ඒක වෙයිමලින් දිය මෙවැනි disappear වෙනවා යන්නේ එන්න මේකෙන්. According to the rate of reaction in these two instances can be ascertained ගන්න පුළුවන් comparing the time taken for equal amounts of reactants to be used. Rate of reaction amounts of the reactants reactants ප්‍රමාණය ගන්න පුළුවන් gram time taken ඕම ගන්න පුළුවන්. සරි
තේරුණාද කොල්ලනේ කෙල්ලනේ හරි අපි එතකොට මේ 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 ඇක්ටිවිටි කරන් පොඩ්ඩක් අපි ලියා ගන්න ඕනේ මේක ලියා ගන්න මෙහෙමයි ඔයාලා ඇක්ටිවිටි 17.1 කියලා දාගෙන දාගෙන හරි මේ 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 නම් කරගන්න මම නම් කරගන්න equal volumes of HCl make calcium carbonate chips ada ganne ase calcium carbonate powder ඔසෙ ඇඳගෙන ඒ ඇති ඇඳගත්තම මේක ඉස්සලා ඇඳගන්න 17.2 නේ ද 1 කියලා දාන්න හරිද ළමයිනේ ඉවරද වැඩේ හරි ओके okay.
ඊටස් මම ලියන්න මම ඉන්නේ ක්‍රියාකාරක තමයි උගන්වනවාද මම හරි දැන් පාඩම් කරගන්න දෙන හොඳම ක්‍රමය කි මොකද්ද කි මොනවා හරි ඉගෙන ගන්න දැන් පාඩම් කරගන්න දෙන හොඳම ක්‍රමය මොකක්ද කියලා දන්නවද කවුරු කිම්බන්නේ නැහැ බලා අපාස්සන්න පුළුවන් එහෙම නිදාස දියලා දිනවා දන්න මොකක්ද අදසක්ද मनोहर उन्न ආයේ එක වෙන්නේ කියලා ඔලුවට එනවා දැන් දැන් මම වලට මේ දේවල් උගන්වනවා සුවලම්ගෙන් ප්‍රශ්නයක් අහන්න ඇයි මේක වෙන්නේ කියලා මම මගෙන් අහනවා සුත්‍රයටම ඔලුවට හරි මම දැන් අවුරුදු කීයක් විතර දැන් 2005 උගන්වන්න ගත්තේ 2018 2018 යෝ 2018 ඊට ලිවට පස්සම උගන්වන්න මට දැන් ඊට කලින් 2018 මුලදම මම හරියටම කියන්නේ පටන් ගත්තේ ස්කෝල් වල උගන්වන්න रत्नपुर නුවර පල්ලේකැලේ තියෙන බෞද්ධ මොකද්ද පාසලක් තෙල් දෙන්නේ පල්ලේකැලේ වත් සරණ දාන්නත් සමහර හරි ලස්සන ස්කෝල එක බිල්ඩින් එකක ස්කෝලක් තියෙන්නේ තට්ටු වල ගොඩාක් බිල්ඩින් තියෙනවා එහෙම ස්කෝලක ගියනවා ඊට පස්සේ ඒකේ ලංකා හැමදාම මේ ගන්නවා ගාල්ලේ මට යන්න බැරි වෙන අනුරාධපුරේ පැත්තේ යන්න බැරි වෙනවා අනුරාධපුරේ යාමනේ පැත්තේ යන්න බැරි ගාල්ලේ පැත්තේම ගියා අම්බාරේ නම් දැරුවා. මොකද ඒ වර්ණණයක සුපි. එන ආත. පානදුරේ පැත්තේ කිෂ්ණ වැරුණා. ඒ පැත්තේ ගදිර යන්න බැරුවා. ස්කෝල් කොහමරි තමයි 50කට විතර කිට් වෙනකම් ගිහින් උගන්වලා තියෙනවා. ඒකට ඒ ලයි කියන්නේ නිකන් ඈ ස්කෝල් වල තමයි කියලා මට ඒ ලෙවල් එන හැම කාලෙම ඒ ලෙවල් කරලා අලුත් ලෙවල් කරලා හරි කරන්න දැන් තියෙන කාලේ සුපි. ආය ළමයි මේ ගීන වල ගන්න ඕනේ ඈ. හරි. වරද්ද ගන්න ඕන දවසට ඒ ලෙවල් සුපිරිම කරනවා අලු දන්නවද මේ හරි රිවිෂන් කර කර එයිම ඇවිත් නැතුව පළවෙනි පාර පුරුදා ගන්න පට්ට මාතර මම මේ කියනවා නම් ඒ දෙයට ඉදහස අත්දින් හරි අම්මලා අහන්නේ කොහෙද යන්නේ කියලා අහනවද යන්න එපා කියන්නේ යන්න ඕන සල්ලි දෙනවා සල්ලි අම්මලා ගෙන්නන්න ඕනේ දැන් මම ක්ලාස් පාර කරනවා ඒ කාලේ මට එහෙම ලොකුවට ක්ලාස් කරන්න කියලා ආසාවක් තිබෙන්නේ නැහැ ක්ලාස් ටිකක් ඔය මට කවුරු හරි කරන්න දෙනවා ඉතින් මාත් ඒ කරනවා මම මෙහෙම පිළිවෙල කර කර ඉන්නේ अंबाला ආයේ කවදා මොකද සුපර් නැචරල් ඒක සීසන් ගොඩක් තියෙනවා බලන්න මේ සම්මිෂි හරි 14ක් බලන්න ඒකට ඔය දේවල් ඇති කරනවා අම්මාර බලන්න තියෙනවා බලන්න හම්බෙනවා කාලයක් යනවා දැසේ මේ ඊළඟ කරලා ගෙදරින්න කාලයක් යනවා අවුරුද්දක් විතර අවුරුද්දේ වැඩි දොල එපා කරනවා අයියෝ ආයේ ඉගෙන ගන්න තිබ්බා කියලා ඉතින් ඔයල් කරලා බලන මාස 3ක් වගේ කාලයක් හම්බෙනවා. ඒ කාලය ඉතින් ෆුල් ආතල් තියෙනයි. මේ ගිර ගන්නත් තියෙනවා මේ ක්ලාස් එක යනවනේ. කොට ඉතින් මේ කාලේ වල ඒ රස
විඳින්න ඕන. කොරෝනා වල වොත් කවදා හරි දවසක ඔයාලට නිදහසේ ගෙන්න පුළුවන් තැන් තැන් වල ගිහිල්ලා පාටි දාලා බාබකියු දාලා අපි එක පාරක් ළමයි ට්‍රිප් එකක් ගියා සුපිරිය. මේ කතා කරගන්නලා උගන්නලා මඩත් මහන්සි ඔයාලට ආන්දලේ මාලිද කියන්නේ. මේ ඊළඟ ඉවරනෝ ගමම එකෙන් මට ලොකු පාඩුවක් උතුනා පස්සේ මේ අපි යාලේ කිරි අපි දෙහිඅත්ත කණ්ඩි දෙහිඅත්ත කණ්ඩි කියන්නේ ලංකාව මෙහෙම හරි දැන් මොකක්hari ඉන්නේ software engineer කෙනෙක් දෙකරන මෙහෙම මේ ලංකාව මේ මෙහෙම තමයි දෙහිඅත්ත කණ්ඩි කොරෝනා වලදී කිව්වෙ මෙහෙම යන්නවා හරි මෙහෙම යන්න බෑ මොකද බන්ද හේතුව යන්න බෑ ඊට අපි මොකද කරේ අපි මෙහෙම ඉන්න තුරෑගල් පොල්ගාවරි ට්‍රේන් එක නේද කරා යා එල් රයිට් මේල් එක පොල්ගහලා මේ වදුල රයිට් මේල් එක නේද දෙනවා අද දැන් මට යන්න පුළුවන් නේ මම කැම්පස් එකේ වදුලනේ මට වරදවා ගියා නුලම් මම යන්න දැන් නැහැ ජීවිතේට පැය 12ක් යනවා ට්‍රේන් එක යන පොල්ගහලි ට්‍රේන් එක හෙඩ් එකක් ගහම වදුල්ලෙන් බහිද්දි උදේ 9 වෙනකම් මම නැගලා එල් එක ගිහිල්ලා හරි අට එහෙල්දලා ඇස ගියා නැග්ගා මහියංගරේ ට්‍රේන් එකේ මහියංගරේට ගිහලා මහියංගරේ ගියා දෙහි අත්ත ගම්බියද ඊටසේ එහෙ ගිහිල්ලා මහවැලි ගම ගාව බාබු කිව්ව එකක් දාලා දැන් ඒ ගෙදර ඒ දවසම බල්ලුඩිය ඩොකමන්ට් පැන ඩොකමන්ට් කියන නැට්ට කොට නැට්ට කපලා ඉන්න අර කන් දෙක උල් නිකන් අර මවුල් එක කියලා ලික්කි ඔස අනනේ ඔගෙන සරයි ඒ දවස බල්ල මට සරයි මාත්තර බය කිරි බල් වැඩ කරලා මට ආසාය වේ එකකින් ගෙනියන්න දර හරි එතකොට මම කොහොමරි එකක් කියනවා කියලා දාන අද මේක ගැන ඉතගාමනේ ඉතින් මම දැස නුවරට ගියා. නුවරේ ගිහිල්ලා ඊට පස්සේ මම 13 ගේ තුන වටය කරලා ගෙදර ආවා. දැන් මට බල්ලෙන් ගේන්න ඕනේ හරි? ඊට පස්සේ මම මොකද කරේ? දැන් තාත්තා එන සපෝට් එක. තාත්තා නාසේ වල්ලන්න. තාත්තාම හරි වා කියලා හිතේ. හැබැයි අම්මා නේද? අම්මෝලා කියලාවත් තියෙනා නේද? අම්මා දැන් මේ වදනේ පොල්ලා අතරනවා ගිහින්නේ බල්ල බල්ලා කියලා. පාම කියලා කිව්වා. හරි? අර වෙන හිතුවක් ආරයි මාත් ඔය කියන ටිකක් කරද? අම්මත් සපෝට් අංගි අංගි තවුලක් නේ ආත්තත් ෂේ තාත්තා හොඳම ෂේ එතකොට මම ගිහලා උදේ නැගලා මේ බල්ලගේ ඉඳන් ගොන්න දෙහිඅත්ත කන්දේ නෑ මේ බය හයත් දුක බස් එක යන දේ පොඩ කාලේ සම්පුත් ගහගෙන දෙහිඅත්ත කන්දේ උදේ 10ට බස් එකක් තියෙනවා උපයල් 13000කට උඩ බල්ල දුන්නේ හරි නිකන් නෙමෙයි උඹට සල්ලි වැඩ දුන්නු බල්ලතර මේ මොකට යනවා 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 ඉවර යන්නේ මට එපා වෙලා ඉදී හරි දැන් මම අරුණ කෝල් ඇදෙනවා මේ දබුල්ල හරියට මචං මේ දැන් ළඟට දන්නේ නැහැ මේ කොහෙද කියලා නු. ඊව නෑ නෑ අකු තව ඉන්න පටන් ගන්න දෙන්නේ. දබුල් හරියද මම කෝල් එක දුන්නේ මේ මට ඇතියලු. යනවා යනවා ඉවරයක් නැහැ කොහොමරි ඒ දවස්වල ෆෝන් එකක්වත් තිබ්බේ නැහැ මොකද. ඒ සින්දුවක්වත් අහන්න දෙන්නේ නැහැ. මම හේ බල බල යනවා. එනේ මරුවේ දෙක. ගිහිල්ලා වොන්න දැන් ඒ ඉඳලා යාළුවෙක් ඉඳන් ඉඳලා ඒ හවස ඉඳලා වැය ඉඳලා පාන්දර බල්ලවත් අරගෙන මම වන්න දැන් ගිරව. බලුන් පෙට්ටිය දාගෙන වල අවුලක් නෑ ඒක වෙන මතක් ඉඳ දෙන ආසයි මේ කෑ ගැවෙන්න දැන් ගෑස් එක නික්මනින් පාටේ මට මාර ආසයි ඊස්සේ යෝගට් දෙකක් හැදිලා පෙට්ටි දාගෙන දෙයියත් ගන්න ඉවරයි ඉතල කුරුණ ඇගල් දෙන්න බස් එකක් තියෙනවා කෙලින්ම එද්දිත් මම ගියේ යද්දිත් සෝරි යද්දිත් ගියේ එද්දිත් ආවේ ඩ්‍රයිවර්ට පොඩ්ඩක් කියලා මම මේ වල්ලේ කියලා බා ගෙනියන්න බැහැ බස් නම් බාන බයිඩ් මේක බස් එකේ ගෑවයිද කියලා අනිත් දැස දැන් ඉතින් ආයෙ එනවා 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 ඉවරයක් නෑ කොහොමරි මේක මහ කොහොම වගිනා වල්ල නිදි කුඹරේ සහ වට්ටව බඩජාලි දැන්වත් එහෙම නෝවා මොදකාරෙක්ගේ ගිරාලා කොහමද ඉතින් අවුලක් ගියේ නේ හැබැයි මට නිකන් ටොයිලට් එකකටවත් යන්න බෑ ඉක්මෝ දාලා යන්න කොහෙද දාලා යන්න මම පෙට්ටිය මෙහෙ මුස්සා කුරුණෑගලනා කුරුණෑගලි ඉතින් මම එහෙම තමයි ඒ වගේ සෑහෙන ආතල් තියෙනවා ගත්තෙම හරි ජොබ් වල ඉන්ටර්විව් ගියා යාළුවෙක් එක්ක ගිහිල්ලා ඉතින් ඒක කරන්න බෑ ක්ලාස් එක කරා වගේ සෑහෙන කාලයක් තිබුණා වලට නිකන් කරා නිදහස්ම කාලයක් වට්ටම නිදහස් කාලයක් අමුණු සෙමිනා කරන්න යද්දී යාළුවෝත් එක්ක අම්මට කතරයක අම්මේ හදේට හම්බන්තොට යන්න යන්න පොඩ්ඩක් කලින් හැරෙන්න හරි එතකොට අනුරාධපුරේ ගියා ඒ මොකද එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියන ඕකම ඉතින් සෑහෙන ආතලෙක ගේනවා හරි ඒක වට්ටම ආතල් කාලයක් සිඩාවරම් කියන්නේ මරු එතකොට දැන් කැම්පස් එක ගියේ දැන් අපේ ආවාසනාවකට දැන් කොරෝනා හින්දා අපිට නැතුණාට කැම්පස් එකේ නම් තවත් තවත් අපි මක් කියලා දිනවල ඔයාලා එක එක ඩාන්ස් කම්පිටිෂන්ස් ස්පෝර්ට් කම්පිටිෂන්ස් හරි උඩ බාර ආදල් දිනන සීතල පැත්තක් අපි කැම්පස් එකේ උඩ මේ බඳුන් මට්ටම ආදල්
ඉඳන් සිහියෙන් බුද්ධිමත් ළමාවෙන්ද මේ දේවල් පාවිච්චි කරගෙන වැඩ කරගෙන යන්න ඕනේ. හරි. ඔන්න ඉතින් 15ක් 20ක් විතර කතා කරා පටන් ගත්ත තැනින් මේ හතත් කරේ වැඩ කරේ. සමහරට බඩ වෙලක කියන්න ඕන වෙලා තිබුණා. සමහරව. ඔයාලගේ අදහිම සම්පූර්ණයෙන් බඩ තියෙනවා. විශේෂ සම්බන්ධයෙන් එහෙමයි. සහ වැඩිමහල් අයියා කෙනෙක් විදිහට මට අවගීමක් තියෙනවා ඔයාලට හරි දේ මොකද්ද කියලා පෙන්නලා දෙන්නේ. කවුරු කරත් වැරද්දක් නම් කරන්න එපා. කවුරු කරපු පළේ වැරදි කරන්න එපා. හරි. කවුරු නොකර කියලා හරි දේ නොකර ඉන්නත් එපා. හරි. ඒකයි. හරි. මේ මේ ලියාගන්න ඕනේ. Gas bubbles evolve faster. Faster with calcium carbonate powder. Gas bubbles evolve faster with calcium carbonate powder. Comparing the time taken for equal amounts of reactants to be used, rate of reaction equals amount of these reactants time taken. Comparing the time taken for equal volume amounts of reactants to be used up, rate of reaction equal amount of the reaction used up time taken. සතුටට හෝමෝන මේ හේතුවද හෝමෝන්ස් වගේ やっතියි. හරි සතුටට හෝමෝන් ඒ හෝමෝන්ස් ටික ඉබද වෙනවා නම් අපිට සතුටින් ඉන්න පුළුවන්. සාමාන්‍යයෙන් එක අපි ෘතීම කරන දෙයක් නෑ අපි සතුටින් දෙයක් කරනවා ලස්සන සින්දුවක් අහපුවා. හරි ඒතොර ෆිල්ම් එකක් බලපුවා අපි සතුටින් ඉන්නවා නම් සතුටින් ඉන්නවා වගේ ඉබදෙනවා. ඒක බලෙන් උපදවන ක්‍රමයක් තමයි ගංජා ගහන එක. ඕක ගංජා ගහන එක කුඩු ගහන එක. ඔය මුල් මුල් දවස්වල ගංජා ගහන එක සහ කුඩු ගහන එකේ මුල් මුල් දවස්වල උ කරාට පස්සේ පට්ට හැපි. හරි සතුරු විතර. කොට එනව ආත. හැබැයි එක කාලයක් යද්දි මොකද වෙන්නේ? කවුරු කිව්වත් දැන් මොන විද්දලා මොන තරග දැම්මා. කාලයක් යද්දි මොන ඇඬෙහි වෙනවා. හරි
जीवित rate of reaction equals amount of the reactor used up. Above activity confirms that the rate of reaction increases when the calcium carbonate powder is used. Powder use කරපු හින්දා තමයි rate of reaction එක වැඩි වෙන්නේ. It is applicable. Therefore, it can be concluded that the rate of reaction increases when the surface area of the reactors increases. මේ මෙහෙම කියලා කියනවා. හරි. සිකිනවා. අපි ලියමු එහෙම. Reaction is reaction rate of reaction increases when calcium carbonate powder is used. Therefore, we can say okay, rate of chemical reaction increases when the surface area of reactants increased. भाई स्पीड
අපි බලමු දැන් මෙතන බානක තියෙනවා අවසානට the cause for this is that the number of collisions between the particles of reactants increases when their surface area is under right then reaction එකක් වැඩි වෙන හේතුව තමයි chemical reaction එක වැඩි වෙනවා මේ collisions react වෙනවා එකක් ගැටෙනවා හරි මගේ wife husband reaction වලට ගැටෙනවා reaction එක වැඩි වෙනවා කියන්නේ ඒ වගේ මේ රියැක්ටන්ස් වල රියැක්ෂන් එකේ ගැටෙද්දී විතරම ගැටෙද්දී එයාලගේ කිමිකල් රියැක්ෂන් එක ඉන්ක්‍රීස් වෙනවා. දැන් මේ අපි කුඩු කරලා දාපුවා දැන් HCl HCl එකට කැල්සියම් කාබනේට් කුඩු කරලා දාලා එයාලගේ සර්ෆස් ඒරියා වැඩි වෙනවා. HCl ගැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. HCl කැල්සියම් කාබනේට් එක ගැටෙන ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ගැටෙන ප්‍රමාණය වැඩි වෙනකොට කොලයිෂන්ස් වෙනවා. රියැක්ෂන්ස් අතර කොලයිෂන්ස් වැඩි වෙන එක තමයි වැඩියෙනක තමයි මේ සර්ෆස් ඒරියා එක ඉන්ක්‍රීස් වෙන එකකින් ඒකෙන් තමයි රේට් ඔෆ් රියැක්ෂන් වැඩි වෙන්නේ. සරි පැහැදිලිද ඔයගොල්ලන්ට? හරි නේද අපි අවසාන පොයින්ට් එක විදිහට ලියමු. The reason the number of collision between the particle මෙන්න අවසාන වාක්‍යය. මෙන්න the cause for this is that ආගේ වාක්‍ය ලියනවා. ෆයිනල් කියන්න දෙයක් නැහැ. පොරවට ऐसे टेम्परेचर ऑफ द रिएक्शन के लिए वहां तो बोल लिया गया ලියාගත්තා පස්සේ ටෙම්පරේචර් ද රියැක්ෂන් කියලා ලියාගන්න මම එතනින් අතර එන් කරන්න කට්ටිය අඩුුනේ මොකද එක පාට කොහොමද ළමයි මේ ක්ලාස් මිස් කරගන්න එපා නේද වෙලාවට හැමදාම දැන් බලන්න මම ටයිම් ටේබල් එක දීලා දෙන්නේ සෙනසුරාදා උදේ 7:00 9:00 තියෙන ක්ලාස් එක තියෙනවා බ්‍රහස්පතින්ද හවස 6:00 6:00 රිවර්ස් ක්ලාස් එක තියෙනවා. මේ ක්ලාසස් දෙක තියෙන වෙලාව වෙනස් වෙන්නේ නැහැ. අනිත් ඉතින් මේ දේවල් මේ ක්ලාස් එකට අනිවාර්යෙන් එන්නේ. මම ඉතින් ඔබ දවස් ගාන කියන්නේ නැහැ. ඇහිට ක්ලාස් එක දිනවා මේකයි මේකයි කියලා. ඒ වෙලාවෙ මිස් කරගන්න එපා. හරි අපරාධයක් ඈ. ඔයාලට ඔක තේරෙන්න දෙනවා නේ ඒවා. වාසිය දැන් තේරෙන්නේ නැහැ. මම ආතල්නේ ගෙදරට ගිහින් අරින්නේ. මේක වාසිය තේරෙන්නේ නැහැ. පාප්පල වැඩි දෙලාදී ක්ලාස් මිස් කරගන්න එපා. හරි? හරි. එහෙනම් මම අදර නවත්තන්න අපිට පාඩමේ භාගයක් විතර ඉඳුණා මම පාඩම සම්පූර්ණයෙන් කරන්නම් කියලා තමයි හැබැයි කරන්න බැරි වුණා කියන්නේ මම පොඩ්ඩක් ස්ලෝ ඩවුන් කරලා ඔයාලටත් එපා වෙයි කියලා මම අදට එහෙනම් නවත්තන්නම්